කොහොමද යාළුවනේ ඔයගලන්ට ඉතින් ටික දවසකින් දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මම දැකලා තියෙනවා දැන් පවර් සේවි මෝටර් එකද හොඳ ක්ලච් මෝටර් එකද කියලා මොකද්ද මේ දෙක අතර තියෙන වෙනස කියලා ගොඩක් අය අහලා දැකලා මම දැකලා තියෙනවා Facebook එකේ වගේම අපේ ෆෑන් පේජ් එකලත් අහලා තියෙනවා ගොඩක් අය ඉතින් මේ ක්ලච් මෝටර් එකයි සර්වෝ මෝටර් එකයි කියන්නේ දෙකක් ක්ලච් මෝටර් එක කියන්නේ ඔයගොල්ලෝ ඉස්සර ඉදිනදා ඉඳන් පාවිච්චි කරන ගත්ත ලොකු වතුර මෝටර් එකක් වගේ ලොකු සයිස් එකක් වෙන මෝටර් එකක් ඉතින් ඒත් එක ගත්තාන් පස්සේ ඒ මෝටර් එකේ මේ මෝටර් එකේ වෙනස කියන්නේ දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන ටෙක්නොලොජි එකත් එක්ක පවර් සේවි මෝටරෙන් කියන්නේ ගොඩක් ඔයගොල්ලෝ යන විදුලිය ගොඩක් ඉතුරුවක් වෙනවා විදුලිය ගොඩක් ඉතුරු වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් ක්ලච් මෝටර් එක ගත්තාන් පස්සේ ඒ කියන්නේ ලොකු මෝටර් එක ගත්තාන් පස්සේ ඒක ඔයගොල්ලෝ ස්විච් එක දාලා තිබ්බත් කරන්ට් එක වැය වෙනවා කරන්ට් එක වැය වෙනවා කියන්නේ ස්විච් එක දාලා තිබ්බත් තිබ්බාම ඒක මෝටර් එක නිතරම දුවනවා ඔයගොල්ලෝ පාවිච්චි නොකරත් පැඩල් එක පාගලා පාවිච්චි නොකරත් කරන්ට් එක නිතරම වැය වෙනවා ඒත් එක්කම වැය වෙනවා කියන්නේ දැන් ඔයගොල්ලෝ දැන් පවර් සේවි මෝටර් එක ගත්තාන් පස්සේ මේ පවර් සේවි මෝටර් වල ස්විච් එක ඔන් කරලා තිබ්බට මෝටර් එක දුවන්නේ නැහැ ඔයගොල්ලෝ පැඩල් එකෙන් පෑගුත් විතරයි කරන්ට් එක වැයවීමක් වෙන්නේ ඒත් එක්කම මේකේ වෝල්ටේජ් අඩු වෙලා ඇවිල්ලා තියෙන හින්දා කන්ට්‍රෝල් කරන හින්දා විදුලිය කන්ට්‍රෝල් කරන හින්දා ගොඩාක් කරන්ට් එක ගොඩාක් 100ට මොනනම් කියන විදිහට සාමාන්‍යයෙන් ක්ලච් මෝටර් එකයි සර්වෝ මෝටර් එක ගත්තාන් පස්සේ ක්ලච් මෝටර් වල 60ක් 70ක් විතර වගේ විදුලිය ඉතුරුවක් වෙනවා මොකද ඒක ඕගොල්ලන්ට තේරෙන්න ගන්න මාසයක් එක දිගට මාසයක් ගිහිල්ලා මාසයෙන් නිතරම ඔයගොල්ලෝ පාවිච්චි කරන කට්ටියක් නම් මැෂින් එක නිතරම පාවිච්චි වෙනවා නම් ඇත්තටම වටිනා පවර් සේවිම් මොටකල මොකද කරන්ට් බිලේ යන දැන් මේ යන පිරිවැයත් එක්ක සෑහෙන ඉතුරුවක් වෙනවා සෑහෙන ඉතුරුවක් කියන්නේ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ක්ලච් මෝටර් එකක් වෙන්ද පොලේ ගන්න ගියොත් 18 1000ක් හෝ ඊට 10 10000ක් 12000 15000 එක එක ගණන් වල තියෙනවා එක එක ඉතින් ෂොප් වල එක එක බ්‍රෑන්ඩ් වලින් තියෙනවා ඉතින් අරගෙන ගත්තත් ඔයගොල්ලන්ට පාඩුවක් වෙන්නේ නැහැ විදුලිය ගොඩක් ඉතුරු වෙනවා ඒත් එක්කම කියන්න ඕනේ දැන් ඔයාලට මම පවර් සේවිම් මෝටර් එකේ මොකද්ද කියලා කිව්වා විස්තරය ඉතින් මේකේ බ්‍රෑන්ඩ් ගැන ගත්තාන් පස්සේ පවර් සේවිම් මෝටර් එකේ බ්‍රෑන්ඩ්ස් තියෙනවා කේක බ්‍රෑන්ඩ්ට ඇවිල්ලා තියෙනවා කේක බ්‍රෑන්ඩ්ට කියන්නේ දැන් ගොඩක් අය ඔයාලා දන්නවා චීනෙන් තමයි ගොඩක් මේ පවර් සේවිම් මෝටර් දැන් ඉන්නේ ඉතින් චීනෙන් කිව්වාන් පස්සේ කේක එක එක නම් වලින් එනවා මට කියන්න බෑ මොකද්ද හොඳම බ්‍රෑන්ඩ් එක කියලා මොකද තාම ඇවිල්ලා ලොකු කාලයක් නෑ ඉතින් මේවා ඉතින් එකක් යන්න දැන් හෙට බලනකොට තව බ්‍රෑන්ඩ් එක ඉතින් හරියටම රෙකමන්ඩ් කරලා කියන්න බෑ මේක මේක හොඳයි කියලා මොකද මම හොඳයි කියන එක සමහරට වෙන්ද බලේ නැති වෙන්න පුළුවන් ගන්න අන්න ඒ වගේ ගැටලුත් තියෙනවා ඕගොල්ලෝ මොට එකක් ගන්න යනකොට ඕගොල්ලෝ ගන්න ආයතනෙන් අහන්න ඕනේ වගකීමක් තියෙනවද කොහොමද වගකීමෙන් පස්සේ තියෙන ඒගොල්ලෝ තියෙන ගැරන්ටි කොහොමද ඔයගොල්ලන් හදා ගන්න පුළුවන්ද මේවා බඩු ගන්න තියෙනවද කොහොමද කියලා ඒකත් බලන්න ඕනේ අනිවාර්යෙන් මොකද ඔයා රිපෙයා කරන්න පුළුවන් කියලා ගොඩක් අය කිව්වට ඔක රිපෙයා කරන්න යද්දී ඔකේ තියෙන IC එහෙම ගොඩක් මෙහෙ ගන්න තියෙනවද ඉතින් කොහොමද කියලා ඉතින් නිතර නිතර යන බ්‍රෑන්ඩ් එකක් නම් යන මෝටර් එකක් නම් ගැටලුවක් නැහැ ඔයගොල්ලන්ට වාගෙන හදාගෙන දාගන්න පුළුවන් ඉතින් මම ඉතින් ඔයගොල්ලන්ට දෝෂ කියනවා නෙමෙයි පවර් සේවිම් මෝටර් එකේ මම කියන්නේ මේ පැත්ත ගැනත් ඔයගොල්ලෝ දැනගන්න බෑනේ මොකද මේ හැමදේම ඉලෙක්ට්‍රොනික් අයිටම් කියන්නේ ඉතින් මේවා ඉලෙක්ට්‍රොනික සම්බන්ධ පරිපථ දෙන්නේ මේවා වෙනස් වෙන පිච්චෙන ඒවා අපිට කියන්න බෑ අපිට හරියටම ෆෝල්ට් එක කියන්න බෑ ඉතින් මේක මෙහෙම වෙයි මේක මෙහෙම වෙයි මේ IC එක මෙච්චර කල් දුවයි අලුත් එකක් ගත්තත් එහෙම කියන්න බෑ මොකද බ්‍රෑන්ඩඩ් නෙමෙයිනේ ඔයා බ්‍රෑන්ඩඩ් එකකට යනම නම් තියෙනවා මේ වගේ දඟල් පේනවා හෝසින් කියලා තියෙනවා ISM කියලා තියෙනවා මේ බ්‍රෑන්ඩ් වලින් යනවනම් ලොකු මිලක් එනවා සාමාන්‍ය ඔයගොල්ලෝ මැෂින් එකට වඩා මිලක් එනවා බොක්ස් එකක් ගන්න ගියොත් ඒත් එක්ක මේවා ඔප්ෂන් ගොඩක් තියෙනවා මොකද මේ ඔප්ෂන් වැඩිම කියන්නේ මේවා ලිප්ටිං ටිම් ගොඩක් ඔප්ෂන් මේවට දෙනවා දෙන හින්දා මේවා මිල වැඩි මේක බ්‍රෑන්ඩ් එකත් එක්ක මිල වැඩි වෙනවා අපි එක පැත්තකින් දාමුකො දැන් අපි කතා කරන්නේ ඔයගොල්ලෝ පවර් සේවිම් මෝටර් එක හරි ඔයගොල්ලෝ පවර් සේවිම් මෝටර් එකක් ගන්න හොඳට බලලා මම කලින් කිව්වාගේ වගකීමයි කොහොමද කියලා බලලා ඉවරලා ගන්න අරගෙන පාවිච්චි කරන්න ඇත්තටම කරන්ට් එක ඉතුරුවක් වෙනවා ඒත් එක්කම කියන්න ඕනේ දැන් ක්ලච් මෝටර් එක ගැන ගත්තාන් පස්සේ ක්ලච් මෝටර් එක අහක දාන්න බෑ ක්ලච් මෝටර් එක ගැන කිව්වන් පස්සේ ක්ලච් මෝටර් එකේ හොඳක්
ගොඩක් පැති තියෙනවා. පැති තියෙනවා කියන්නේ රෙක්සිම් මහන ඝනකම රෙදි වගේ මහන කට්ටිය නම් අනිවාර්යෙන් පවසෙවින් මොහොතේකට යන්න නම් එපා. පවසෙවින් මොහොතේකට යන්න එපා කියන්නේ පවසෙවින් මොහොතකක් ගත්තාන් පස්සේ බිංදු වෙන 3300 වගේ RPM එකක් තියෙනවා. RPM එක කියන්නේ දැන් නම් 4000 වෙනකම්ම තියෙනවා. RPM එක කියන්නේ ඔයගොල්ලෝ පැඩල් එක පාගනොත් එක්කම යන ස්පීඩ් එක තමයි වැඩි වෙන්නේ. එහෙම නෙමෙයි ක්ලච් මොහොතක ගත්තාන් පස්සේ ක්ලච් මොහොතේකේ ස්පීඩ් එක මැෂින් එක නිතරම කැරකෙන මාර වේලකව මොහොතක නිතරම කැරකෙනවා. ඔයගොල්ලෝ ස්පීඩ් එක වැඩි ගොඩක් අනික ඕනි බරක් ඕනි දෙයක් ඇදලා ගන්න ඇදලා මහාන්න කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව මැෂින් එකට ප්‍රශ්නකුත් නැහැ. කියන්නේ ධනකම දේවල් මහන්න ගන්නවා අනිවාර්යෙන් ක්ලච් මෝටර් එක තමයි යන්නේ. පවසෙවි මෝටර් එක නෙමෙයි, පවසෙවි මෝටර් එකේ දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා ඒකට. ඒ කියන්නේ ගොඩක් හෙවි දේවල් මහන්න ගත්තොත් එහෙම මෝටර් එක බදලා මුග වෙලා සවුත් වෙලා යන බලන වැඩි. ඉතින් මම කියන්නේ ඕගලන්ට අනිවාර්යෙන් කියන්නේ රෙක්සින් වගේ ගොඩක් ඝනකම් මහන කට්ටිය නම් පවසෙවි මෝටර් එකට යන්න එපා. ඊට වැඩි ඔයගොල්ලෝ ක්ලච් මෝටර් එක උනා කාලයක් පාවිච්චි කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නව ඉතින් ගොඩක් කල් මහන කට්ටිය නම් දන්නව. ඒත් එක්කම ක්ලච් මෝටර් එකේ ගත්තාම පස්සේ ක්ලච් මෝටර් එකේ මොකක් හරි පිච්චිලා ගියොත් කන්ඩෙන්සර් එක පිච්චිලා යනවා. ඔයගොල්ලෝ අර කියන්නේ දුමක් යනවා වගේ කියන්නේ කන්ඩෙන්සර් එක පිච්චිලා යන කන්ඩෙන්සර් එක පිච්චුනාන් පස්සේ කන්ඩෙන්සර් එක මාරු කරාන් පස්සේ අඩු ප්‍රී වැයකින් වල හදා ගන්න පුළුවන්. ඒත් එක්කම ක්ලච් මෝටර් එකේ කොයිල් එක සවුත් වෙලගේ කොයිල් එක රුපියල් 3000 වගේ උතා ගන්නත් පුළුවන්. එන්නේ ඒ වගේ පැති තියෙන දැන් මේක ගත්තාන් පස්සේ එතකම සර්ව මෝටර් එක ගත්තාන් පස්සේ සර්ව මෝටර් එකේ ක්ලච් මෝටර් එකේ කන්ඩෙන්සර් නැහැ. කෙලිම තියෙන එකේ තියෙන පියුස් තියෙන පියුස් එක පිච්චිලා යනවා. ඒත් මොකක් හෝ ඉතින් ගැටලුවකට මදර් බෝඩ් එක සවුත් වෙන බල කන්ට්‍රෝල් බොක්ස් එක සවුත් වෙන්න පුළුවන්. ඉතින් මෝටර් එකේ ගැටලුවක් වුණොත් මෝටර් එක නම් කොහිල්ල පොතා ගන්න පුළුවන්. ඉතින් අර බොක්ස් එක සම්බන්ධව තමයි කියන්නේ මම කලින් කිව්වා වගේ ඉලෙක්ට්‍රොනික අයිටම් මෙන් මේක. මොකද ගොඩක් සමහර වොරන්ටි එක ගැන බලන්න ඕගොල්ලෝ මම කලින් කිව්වා වගේම අනිවාර්ය වොරන්ටි එක ගැන බලන්න. මොකද වොරන්ටි ගැන බලනවා කියන්නේ සමහර අය කේක හේතුම් මත ඉතින් දෙන්නේ නැතු යන වොරන්ටි එක මේක මේක මොදෙන් සමහර දැන් ලංකාව ගොඩක් ගත්තාන් පස්සේ දැන් අපි අරන් බඩුවක් අරන් ගියාන් පස්සේ ඒක අපිට දෙන විදිහට නෙමෙයි ඒගොල්ලෝ අපිට සලකන්නේ. ආයි අපි ඒක ෆීඩ්බැක් එක ආයි අපි කැපේ අරගම මොකක් කරවල ඒගොල්ලෝ ගාවට යද්දී ඔකල ගොඩක් අය දන්නවා. ඉතින් ගොඩක් අය ඉතින් සමාජෙ ඉන්නවා මේම ඒ වගේ හොඳ තැනකින් මම කියන්නේ 100% කියන හොඳ තැනකින් කාලයක් පවිතගෙන ඉන්න හොඳ තැනකින් ගන්න වගකීමක් තියෙන තැනකින් ගන්න. මොකද කවුරුත් අමාරු වැටෙන කැමති නැහැ. ලොකු මුදලක් දීලා ගන්නවා තමන්ට හොඳයි කියලා ගන්න. ලොකු මුදලක් දීලා අරගෙන ඉවර වෙලා ගැටලුවක් වුණොත් එහෙම පස්සේ අපි ඒගොල්ලන්ට ඒගොල්ල දික් කළකත් අපි කියාගෙනවක්වත් වැඩන්නේ. එතකොට අමාරු වැටෙන අපිම තමයි. ඉතින් මම මේ දන්න දෙයින් ඔයගොල්ලන්ට කියන්නේ මේක මට කියන්න පුළුවන් එක පාට මා පවසෙම් මේකට එක හොඳයි. ඇත්ත පවසෙම් මේකට හොඳයි. ඒ ගැටලුව තියෙන්නේ අර බ්‍රෑන්ඩ් වල එක තමයි කියන්න බෑ මේ බ්‍රෑන්ඩ් එක හොඳයි මේ බ්‍රෑන්ඩ් එක හොඳයි කියලා. ඒකයි මම කියන්නේ. එතෙක් ගත්තාන් පස්සේ මේ පවසෙම් මෝටර් එකේ තියෙනවා ඔයගොල්ලන්ට පේනවා දැන් මේකේ තියෙනවා ඩිරෙක්ට් ඩ්‍රයිව් කියලා තියෙනවා. ඩිරෙක්ට් ඩ්‍රයිව් තියෙනවා. දැන් ඩිරෙක්ට් ඩ්‍රයිව් කියන්නේ ඔයගොල්ලෝ මැෂින් එකට කඳ පැත්තෙන් හයි වෙලා එන මෝටර් එකක්. ඒකටම තියෙනවා ඔප්ෂන් කියන්නේ ඔප්ෂන් තියෙනවා කියන්නේ එකෙත් ගත්ත සෝජි එහෙම දැන් එන බ්‍රෑන්ඩ් වල ගත්තු එකක් ගත්තාන් පස්සේ ඩිරෙක්ට් ඩ්‍රයිව් එකේ ඒකේ ඔප්ෂන් තියෙනවා. ටීමර් එක තියෙනවා, පුට්ට කිස්සනවා. ඒ ඔක්කොම තියෙන උඩ පැනල් එකට ඇවිල්ලා බෙල්ට් ඩ්‍රයිව් එකේ කෙලින්ම මෝටර් එකක් සම්බන්ධ වෙන කෙලින්ම පුලියට සම්බන්ධ වෙන මැෂින් එකේ මේ අලුතෙන් ගන්නකොට එනවා. නැත්තම් ඔය කෑල්ල හයි කරගන්න පුළුවන් ඕගොල්ලෝ නෝමල් මැෂින් එකට හයි කරගන්න පුළුවන්. නෝමල් මැෂින් එකට හයි කරගත්තයි කියලා ඔප්ෂන් ගොඩක් ඉන්නේ නැහැ. නිකන් නෝමල් මැෂින් එක වගේ පෑගෙනවා. ඉතින් මේ ඩිරෙක්ට් ඩ්‍රයිව් ඉතින් හැබැයි එකට වැඩිය නම් බෙල්ට් ඩ්‍රයිව් යන එක හොඳයි. බෙල්ට් ඩ්‍රයිව් යන කියන්නේ බෙල්ට් එකෙන් වැඩ කරන්න. මොකද ස්පීඩ් එකත් එක්ක අදින එකත් එක්ක පොඩි වෙනසක් තියෙනවා. ඉතින් අන්න කිව්වා වගේම දැන් ඒක නම් මම පොඩි දෙයක් කියන්න ඕගොල්ලන්ට. ඩිරෙක්ට් ඩ්‍රයිව් කියන්නේ ඩිරෙක්ට් ඩ්‍රයිව් සෝජි මැෂින් එක පැත්තෙන් අර ඔයගොල්ලෝ තියෙනවා. දැන් මේ පේනවා තියෙනවා. දැන් මේවැ සමහර එරර් කෝඩ්ස් එනවා. එරර් කේකේ රෙන පැඩල් එක වැඩ කරනතුම මේ රේනවා. ඉතින් ඕවා සම්බන්ධවත් ඉතින් ඕවත් ඉතින් ඔගොල්ලෝ ගන්නවා. ඉතින් ලස්සනයි මැෂින් එක කරන්ට් එක අඩුයි ආමේ ඔප්ෂන් තියෙන වැඩි කියලා ගන්නවා. ඉතින් පස්සේ ඒවත් ඉතින් ගැටලු සමහර මතු සමහර අලුතෙන් බ්‍රෑන්ඩ් නිව මැෂින් අරගෙනත් ඉවරලා ඊට පහුන්දස් ආයි සවුත් වෙන වෙලාව තියෙනවා. අන්න ඒ වගේ කිව්වාගේ තමයි කියන්නේ ඉලෙක්ට්‍රොනික කියන අයිටම් ගැන අපිට හරියටම ඉගෙන මේකට ඉන්න බෑ. මේක අවුරුද්දක් අපිට පාවිච්චි කරන අවුරුදු 5ක් පාවිච්චි කරන අවුරුදු 10ක් පාවිච්චි කරන කියන්නේ බෑ. සමහරට අවුරුදු 5ක් 10ක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. කියන්නේ බෑ. එක එක තමයි කියන්නේ. සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩ් එකක් ගත්තොත් දැන් ජුකීම බ්‍රෑන්ඩ් එකෙන් ගත්තොත් එහෙම ජුකී
දන් දුකියකෙන් ගත්තොත් එහෙම දුකියේ මෝටර් එක ගත්තත් කිසි ගැටලුවක් නැහැ. ඔරි තියෙනනම් අවුරුදු 10ක් 15ක් වුණත් ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒක තමයි මම දැන් ඔයගලන්ට කියන්න ඔයගලන්ට ඉංගියක් දුන්නේ. අර බ්‍රෑන්ඩඩ් එකේ දැන් යන ලෝකල් මාකට් එකේ තියෙන වෙනස ගැන කිව්වේ. ඒක වෙනස ගැන කිව්වේ මෝටර්ස් වල ගැනත්, මොන බඩුව ගත්තත් අපිට අද කාලේ ගන්නකොට අර බ්‍රෑන්ඩ් එකත් එක්ක තමයි ගැටෙන දින්නෙන්. ඇත්තම ගත්තොත් දැන් අත සමාජයේ අපිට හොඳයි කියලා කියන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකකට යන්න බෑ, ගන්න බෑ. මොකද අපි හතර වටේටම කොටු වෙලා එක එක බ්‍රෑන්ඩ් වලින් ඉන්නේ. ඒක මම කියන්නේ ඔයගොල්ලන්ට දැන් ගන්නකොට හොඳ බ්‍රෑන්ඩ් එකක් බලලා වගකීම තියෙන තැනක. මම දැන් හතර පහ පාරම කියන්නේ ඔයගොල්ලන්ට වගකීමක් තියෙන තැනකින් ගන්න. හරි, මම මේ කතාව වැඩිදුර අරන් යන්නේ නැහැ. ඔගොල්ලන් සාමාන්‍යයෙන් දැනීමක් තියෙන ඔගොල්ලෝ වගේ හොඳ කට්ටියට ඔගොල්ලන් තේරෙනවා ඉතින් කොහොමද කියලා. ඉතින් මේක තැන තේරුම් ගන්න පුළුවන් කියලා මම පවසේ මෝටර් ගැන වරදක් කිව්වනේ. පවසේ වෙන එකෙන් එන්න පුළුවන්, ඔගොල්ලන් ගන්න පුළුවන් ගොඩක් දේවල් මම මේකෙන් කිව්වා. ඒත් එක්කම ගන්නකොට තව පොඩි දෙයක් කියන්න ඕනේ. පවසේ මෝටර් එකක් ගන්නකොට පවසේ මේ වගේ බොක්ස් එකක් එක්ක එනවා. ඔගොල්ලන් පේනවාද මේකේ පැරල් එකත් එක්කම හයි වෙලා එනවා. මේක පැරල් එකත් එක්ක එනකොට බොක්ස් එක කන්ට්‍රෝල් බොක්ස් එක වෙනමයි, මෝටර් එක වෙනමයි, පැරල් සෙන්සර් එකයි වෙනමයි එන විදිහම ගත්තොත් එහෙම ඔගොල්ලන් ගොඩක් ලේසියි. මොකද පැරල් සෙන්සර් එකයි කන්ට්‍රෝල් බොක්ස් එක එකට ආවන් පස්සේ ඒකත් ගැටලුමක් වෙන්න පුළුවන්. මොකද පැටල් සෙන්සර් එකත් බලනකොට පැටල් සෙන්සර් එකේ පැටල් එක හයි වෙන කූර බලන්නත් ඕනේ. ඒක මොකද ඒක ප්ලාස්ටික් වෙන්න දෙන්නත් ඒවා. ප්ලාස්ටික් වෙන්න ගත්තාන් පස්සේ දන්නවා ප්ලාස්ටික් කෑල්ලට අක් ගාලා කල්ල යනවා. මොකද ඔයගොල්ලෝ පාවගෙන ගන්න හැටි සමහරවිට කල් යන මොන දවසකට 100 පාරක් වුණත් ඔයගොල්ලෝ පැටල් එක බා ගන්න පුළුවන්. ඒත් එක්කම 100 වාරක් ගත්තාම මාසෙට කොච්චරද කියලා හිතලා බලන්න. ඒත් එක්කම ගන්නකොට පොඩ්ඩක් හොඳට බලලා මෙටල් යන පැටල් සෙන්සර් මෙටල් වගේ යන එකක් බලලා ගන්න. හරි, ඔය ටික තමයි කියන්න තියෙන්නේ. මොකක් හරි මගේ අතින් අතපසු වීමක් හෝ මොකක් හරි වැඩි දෙයක් ඔයගලන්ට කියුණා නම් සමාවිල්න. ඔයගලන්ට සමාවිල්න කියන්නේ මොකද ගොඩක් අය මට වැඩි ගොඩක් දන්න මේ ශේෂය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ සමහරට මීට වැඩි මේක නෑ හොඳයි, ක්ලච් මෝටර් එක හොඳයි, ක්ලච් මෝටර් එකට සර්වි මෝටර් එක හොඳයි එහෙම කියනවත් ඇති. ඇත්ත මම දන්න දේ, මම දන්න දේ, මට තේරෙන දේ මම කිව්වේ. හරි, අපි තවත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු.